මි හැත්තඇති අන්ුකළ වවස්ථාවනුව කෙනෙක් ඇමිතිවරෙක් දියට පත් කරන්නේ විදායකයේ කටයුතු පහසුකරන්න. මොකද හැත්ත හත්තේ අණඩුකම වවස්ථාවනුව විදායකයට විශාල වැඩකොටසක් පැවැරි ලතියෙනවා. ජාති අවර්සනාවට විශවනි විසවැනි ආණඩුක වස්ථා සංශෝධනය සම්මධකිරීමෙන් පස්සේ බරපත ලවිදියට විදායකට බලතල ලැිලත්ති බෙනවා. එනිසා කැබිනට මන්්ඩලට මැති ඇමතුරු පත් කරන්නේ විදාායකේ කටයුතු පාහසුකරන්න. හැබැයි අපේරට මේක වෙනස් වෙලා තියෙනවා එම නත්තම් මේ විකෘති වෙලා තියෙනවා. අපේරට බොහදු දෙනෙක් මැතිඇමිටිකං ගන්නට උත්සා කරන්නේ සත්‍ය වශයෙන්ම රටට සේවයක් කරන්න නෙමෙයි තමන්ගේ බඩගෝස් ත්‍රේවෙනුවෙන්. කිසියම් කෙනෙක් ඇමිතිවරේ විදිට පත්වනාට පස්සේ හුට විශාල ආරක්ෂාවක් ලැබෙනවා. ඊට අමතරව නිල රත කිහිපයක් ලැබෙනවා. එවගේම පෞද්දිලික කාර්ය මණ්ඩලයක් ලැබෙනවා.මිටටරනි කියන්නේ තමන්ගේ හත්මතු පරම්ප්‍රාව ගොඩදාගනීමේ හැකියාවක්තියනවා. බොහොමයක් මැති ඇමතුවරුන්ගේ පෞද්ධලි කාර මණ්ඩලයටට පත්වෙන්නේ ගෙදරන්න ගෑනී දරුවෝටිකයි. එනිසා විශාල ආදායමක් පවුල්ලට ලැබෙනවා. ලබන සතියේ මිනි මරු ගෝටා නැවතවතාවක් තමන්ගේ කැබිනෙට් මණ්ඩලිය සංසෝධනය කරනවා කිය තමයි දේශපාලන ආරංචමාර්ග සඳහන් කරන්න. මේ වෙනකොටත් ඉදිරී කැබිට් සංසෝධනයේද ැති ඇමතිකකාන් ලබෙන කිහිපදිනෙක්ගේ නම් සඳහන් වෙනවා. දැනටපත් නෝජ්‍ය ඇමතිකම් දරන නාලක ගොඩ හේවා. අ පහුගේෙදවස්සල හාමුදුරන්ට පහරදුන්න පුද්ගලයතත් කැබෙනෙට් ඇමිතිකමක් ලැබෙනවා කියක තමයි ආරංච මාර්ග සඳහන් කරන්න. පාර්මේන්තු ඉන්න දර්ුණුම ජාතිවාධියක් පවෙච්ච සරත් වීරසේකරටත් ඒවගේ කැබිනට ඇමිතිකමක් ලැබෙනවා. පෞගේ කාලය පුරාම හරත් හරක් මඟට කඩේගිය සීතා අනපොලටත් ඇමතිිකමක් ලැබෙනව කියනික තමයි හාරංච මාර්ග සඳහන් කරන්නේ. ප්‍රශේෂයේම සීතා අනපපොල කොන්දේසි බෙරෙහිතුව මිනිීමරු ගෝටහට බැඳනමස් කාර කිරීමත්. ඒවගේම සෝත්‍රගානය කිරීමේ ප්‍රතිඵලයක් විටහට දැනට ඉන්න සෞඛ්‍ය ඇමතිනී ඉවත් කරලා සීතා අනපපොලට සෞඛ්‍ය ඇමතිකම දෙනවා කියනක තමයි දේශපාලන ආරංච මාර්ග තහවුර කල් ලත්තිබෙන්නේ. ප්‍රශේෂම මේ සම්බන්ධය මේවිනිවිට පවිත්‍ර ඉන්නේ දැඩි නොසලෙක් නොසුතුට. වගේම ඇගේ කලකිරීම මේ වෙන විටත් ඇය ගෝටට වගේම මරාටත් දැනුම් දීල තිබෙනවා. හැබැයි සීතා අර්මපල පහුගේ කාලය පුරාම කොන්දේසි විරහිතව. මරාගේ අසූචිත් සුවන්ඳයි කියන මට්ටමින් හැසුරුණු නිසා සහ මේ ආණ්ඩුව කරන ඕනෑම කුප්ප බලු වැඩක් කිසි හිරගිතක් නැතුව අනුගමනය කිරීම නිත්. ඇයට නිශ්චිතවම මෙම ඇැමතිකම ලැබෙනවකි එක තමයි සඳහන් වෙන්. මිටටූරණ සීතාානභපල විසේ සඥ වෛදේ රයෙක්කවිදියට සඳහන් වනාට ඇය පහුගේ කාලේ වැඩකරලත්ති වෙන්නේ මේරටේ අතිශයෙන්ම අපකීර්තියට පත්වෙච්ච සයිටම් ආයතෙනෙ. ඔට මතකඇති සයිටම් ආයතනය කියලා කියන්නේ පහුගේ කාලේ මේරටේ වෛද උපාදිය විකරන් අටෝපු කඩයක්. ඒොටඒ අතිශයෙන්ම සාර්ථක වෙලාත්තිබෙනවා. ඒවිත රක්නෙමයි එම ආයතනයට අයිතු වෙලාතිබන පෞද්ගලක රෝහට ඇතුලන බහෝ දෙෙනෙක් ගෙදරාවේ මිනි පෙට්ටිවල. මේ අවාසනම තන්තයට අවසානේදී සෝබිත හාමුදුරට පවා මූුණ දෙන්න සිද්ධ වුණ. අනිත්කාරණය තමයි මේ සෞඛ්‍ය ඇමිතිකම ලැබෙන්නට සීත අරම්ඹපොල්ට බලපාපු තවත්කාරණයක් තමයි, ඇය නාමල් සමඟ ගත කරන සුහද ආදර් සම්බන්ධය. විශේෂම නාමල් රාජ පක්සලට අද වෙනකොට රෙද්ද උත්සන්න ඇත කිසිදු ගෑනියකොට මේ දේශපාල නැතුළේ පැවැත්මක් නැහැකි එන එක තමයි. නාමල්ට කිට්ටු මාරංචු මාර්ග සඳහන් කරන්න. කෙසේ පිතත් ඉදිරිදින කිහිපය ඇතුළත සීත අරම කොල සෞක ඇමිතිනිය වෙනව පමණක් නෙමැයි. ඉන් පස්සේ. මේ පවතින සෞඛ්‍ය අමාත්‍යන්සය, මීටත් වඩා මහ විනාශකාරීතනකට තල්වය කියනක තමයි ෞඛ්‍ය අමාත්‍යන්සන්ට චිට්ටු මාරංච මාර්ග සඳහන් කරන්න.මිට්වෝර්ණ සීතතාාරම්භ පොලලා නාමල්ලමේ පිස්සු කෙලින්න්නේ ඔබෙත් මගෙත් විදායක් වස්ථාදායක් කදි කරන බලිය සමඟ. එනිසා මේ කාල කන්නි ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. පුද්්‍යල වෙනසකට වඩා ප්‍රතිපත්තිමේ වෙනසකි. අන්න ඒ කළ හැකි ඒ සන්තා සැලස් මක්තිමන දැක්මක්තිමන සමාජදේශපාල කණ්ඩෑමක් සමඟ අප පරටන්. මෙටෝනි හරගලන්ත්‍රජෙක් හනෙක් තිබ බ්‍රසසිපත් කරමින් මහා ඔබෙන් සමුගන්. ඔබ සැමටට ජයර්.